හරි ආයුබෝවන් පුතේ සියලු දෙනාටම ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ඔයාලා ඔයාලගේ වීඩියෝ කෝන් කරන්න ආයුබෝවන් සර් හැමෝම තමන්ගේ වීඩියෝ කෝන් කරන්න හරි පුතේ අපි මේ වෙනකොට ඔයගොල්ලොත් එක්ක මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉඳී සමාජ සුරක්ෂිතතාවය පිළිබඳව මොකක් පිළිබඳවද සමාජ සුරක්ෂිතතාවය පිළිබඳව තමයි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉඳී. ඒ යටතේ මම ඔයාලත් එක්ක කතා කරා සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි පවුලේ දායකත්වය පිළිබඳව කතා කරා සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි පාසලේ දායකත්වය පිළිබඳව කතා කරා. ඒ වගේම අද ඔයාලත් එක්ක කතා කරන්න තියෙන්නේ සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි ආගමික ආයතනවල දායකත්වය. සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි ආගමික ආයතනවල දායකත්වය ආගමික ආයතනවල දායකත්වය සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි ආගමික ආයතනවල දායකත්වය තමයි ඔයාලත් එක්ක අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. එතකොට මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ට මේ සමාජය මේ ලංකාවේ මේ සමාජය අපි ජීවත් වෙන සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ට යහපත් ගුණධර්ම යහපත් අර්ධ සාමකාමී සමාජයක් ගොඩනැගීමේ අරමුණ ඇතුව තමයි මෙන්න මේ හැම ආගමික ආයතනයක් මගින්ම කටයුතු සිදු කරන්නේ. සෑම ආගමික ආයතනයක් මගින්ම කටයුතු සිද්ධ කරන්නේ. නැත්නම් පුතේ කිසිම ආගමික ආයතනයකින් කියන්නේ නැහැ. තවමිනියට හරදර කරපන්, තවමිනියට අණපැලෙන්න ගහපන්, තවමිනියෙක්ව මරලා දාපන්, තවමිනියෙක්ව කොරලා දාපන්. කිසිම ආගමික ආයතනයකින් මේ වගේ දෙයක් කියන්නේ නැහැ. උදේ මේ ලංකාවේ තියෙන සෑම ආගමික ආයතනයක් මගින්ම කියන්නේ මොකක්ද මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ ගුණධර්ම යහපත් අතට යොමු කරන්න හරිද යහපත් අතට යොමු කරන්න හරිද සාර ධර්ම දිනු කරන්න ඒ වගේම මේ සමාජය තුල යහපත් සමාජයක් ගොඩනැගීමට තමයි මේ සෑම ආගමික ආයතනයක් මගින්ම කටයුතු සිදු කරන්නේ. හරි. එතකොට මේ සමාජයේ තියෙන ආගමික ආයතන ටිකක් මට කියන්න පුතේ. මේ සමාජයේ තුල තියෙන ආගමික ආයතන ටිකක් කියන්න බලන්න මට. පන්සල් කෝවිල්. පන්සල් පල්ලි කෝවිල්. පන්සල. ඊට පස්සේ පල්ලිය. කෝවිල. කෝවිල මස්ජිදය ආ ඊට පස්සේ මුස්ලිම් පල්ලි මස්ජිද පල්ලිය පල්ලිය මුස්ලිම් පල්ලිය ඊට පස්සේ ක්‍රිස්තියානි පල්ලිය excuse me sir yes කියන්න පුතේ ඔව් කියන්න අර ගිය පැත්තේ කිව්වේ සමාජ සුරක්ෂිතතාවය ඒකේ පළවෙනි එක ලියනවා කියලා ඒක ලිව්වේ නෑ නේද
මොනවද පුතේ සමාජ සුරක්ෂිතතාවයේ පළවෙනි කිව්වේ පළවෙනි මේ ඡේදයේ කියන්නේ පළවෙනි හිස් තැන තිබ්බේ ඔතනද සර් ඒබ්‍රහම් ලින්කන් ගැන ලියන්න කලින් එක ඒබ්‍රහම් ලින්කන් ගැන කියන්න කලින් आप पहले नहीं करें अभी मैं खता कर रहे के लिए हूँ मैं खता कर रहे के लिए हाँ ये तो कुछ है मैं वर्तमान समाज जीतियन है वर्तमान समाज जीतियन है आगोबी का आयतन अंतमाय पुत्र मेवा पांसल हिंदू कोविल मुस्लिम पाली है क्रिश्चियानी पाली है मेवा तमाय आगोबी का आयतन है මෙන්න මේ කියන ආගමික ආයතනවල ප්‍රධානතම කාර්යභාරය තමයි මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ මේ සාර ධර්ම යහපත් ගුණ ධර්ම තහවුරු කරන එක ඒ වගේම මේ සමාජය තුල සාමකාමී සමාජයක් ගොඩනැගීම තමයි මෙන්න මේ ආගමික ආයතන වගේම සිදු කරන්නේ එතකොට මේ ආගමික ආයතන මගින් පුතේ මේ හැම මිනිහෙක්ගේ යහපත් ගුණධර්ම වැඩි දියුණු කරනවා ඒ වගේම මේ සමාජය තුල සාමය තහවුරු කරනවා ඒ වගේම සහයෝගයෙන් සිටින්න ඕනි කොහොමද කියලා කියලා දෙනවා ඒ වගේම සහජීවනයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන ආයතනයක් තමයි පුතේ ආයතන තමයි මෙන්න මේ ආගමික ආයතන කියලා කියන්නේ ආගමික ආයතන කියලා කියන්නේ ඒ වගේම වෙනත් ජන වර්ග එක්ක වෙනත් ජන වර්ග මොනවද පුතේ මේ අපේ ජන වර්ගය මොකක්ද අපේ ජන වර්ගය මොකක්ද බෞද්ධ 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 සිංහල 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 හරි අපේ ජන වර්ගය සිංහල එතකොට පුතේ එතකොට මේ වෙනත් ජන වර්ග එතකොට සිංහල සිංහල ජන වර්ගයේ වෙච්ච අපික අපි මේ ද්‍රවිඩ ජන වර්ගයයත් එක්ක මුස්ලිම් ජන වර්ගයයත් එක්ක කොහොමද සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනි කියලා මෙන්න මේ ආගමික ආයතන වලින් කියනවා ඒ වගේම මේ ද්‍රවිඩ ජාතික ද්‍රවිඩ ජන වර්ගයේ කට්ටියට Hindu කෝවිල් මගින් කියනවා මේ සිංහල ජන වර්ගයය එක්ක මුස්ලිම් ජන වර්ගයය එක්ක කොහොමද සහයෝගයෙන් කටයුතු කරන්න කියලා ඒවා කියලා දෙනවා. ඔගොල්ලෝ දහම් පාසල් යනවනම් දහම් පාසල් යනවනම් නෙමෙයි ඔගොල්ලෝ අනිවාර්යෙන් දහම් පාසල් යා යුතුයි. හරිද? ඒ දහම් පාසල් යනවන්නේ කට්ටිය අපේ ආයතන කියලා දහම් පාසලට සම්බන්ධ වෙනව නේද? ඔව් සර්. හරි. එතකොට දහම් පාසල් මගින් පුතේ ඔයාලට කියලා දෙන්නේ නැද්ද මේ අනෙක් ආගම් එක්ක අනෙක් ජන වර්ගත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඕනි කොහොමද කියලා? ඒ වගේම අනිත් මිනිස්සුන්ගේ ගැන අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවන ආකාරයට ජීවත් වෙන්න ඕනි කොහොමද කියලා ඒ වගේම පුතේ අපේ තියෙන යහපත් ගුණධර්ම වර්ධනය කරගන්න ඕනි කොහොමද කියලා කියලා දෙනව නේද දහම් පාසල් මගින් නැත්ද කියලා දෙන නැත්නම් දහම් පාසලෙන් කියලා දෙන්නේ පුතේ අනිත් එව්වන්ට කරදර කරපන් අනිත් එව්වන්ට ගහපල්ලා කන බැලේ අනිත් එව්වන්ට වද දීපල පුළුවන් තරම් අනිත් જાතියක් දැක්කොත් එහෙම ඔළුවට ටොක් කක් කර යනගෙන බලන්න. එහෙම කියන්නේ නැහනේ. නෑ සර්. නෑ සර්. නෑනේ. ආගමික ආයතන මගින් පුතේ කියලා දෙන්නේ මේ සමාජය තුල යහපත් ආකාරයට ජීවත් වෙන්න ඕනි කොහොමද කියලා තමයි මේ ආගමික ආයතන වලින් කියලා දෙන්නේ. ඒ නිසා මේ සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි විශාලතම කාර්යභාරයක් සිදු කරන ආයතනයක් තමයි පුතේ ආගමික ආයතන කියලා කියන්නේ ආගමික ආයතන කියලා කියන්නේ පැහැදිලිද පුතේ ඔයාලට පැහැදිලි සර් ඔව් සර් පැහැදිලි සර් පැහැදිලි සමාජ සුරක්ෂිතතාවය උදේ අහන්න ලියන්න කලින් අහන්න ලියන්න කලින් අහන්න පුතේ වන් ෂොට් ම හොඳට අහගෙන ඉඳලා ලියන්න මොකද මං ඔළුවේ තියෙන දෙක නෝට් එකක් හදාගෙන ඇවිල්ලා නෙමෙයි පුතේ ඔයාලට කියන්නේ හරිද මෙතනට ගැළපෙන දේ මං ඔයාලට කියන්නේ ඒ නිසා තමයි ඔයාලට ඔගොල්ලෝ ආයේ කියන්නකෝ සර් කියපු ගමන් මම වෙන වාක්‍යයක් කියන්න පුළුවන්
හරිද? ඒකට සමාන වෙන එකක්. ඒ නිසා වන් ෂොට්ම ලියන්න. හරි. සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි පුතේ එතන නාන සමාජ සුරක්ෂිතතාවයේ ඇති කිරීම කෙරෙහි කියලා සමාජ සුරක්ෂිතතාවයේ ඇති කිරීම කෙරෙහි කාකපාදයක් දාලා මෙන්න මේ පොඩි කාක්කෙක් දාලා ලියන්න සමාජ සුරක්ෂිතතාවයේ ඇති කිරීම කෙරෙහි පුතා කුෂාන් කුෂාන් ද පුතා ඒ කොල වෙන පොතක ලියන්නේ සාලුතේ මම සර් ඉතින් පුතා ටියුට් එක ඉල්ලන්නේ කට පියාගෙන ටියුට් මේකෙන් කරන්න ඈ අලුතෙන් ආපු තව පොතකට දාන්න පුළුවන් ටියුට් එක අලුතෙන් ආපු තව කට්ටිය ඉන්නවද පුතේ අද කොලේ ලියා ගන්න අදට ඔය කොලේ ලියා ගන්න හෙට මගෙන් අනිවාර්යෙන්ම හරිද හෙට හෙට හවස 6ත් රෑ 9ත් අතර කාලය තුලදී මගෙන් අනිවාර්යෙන්ම ඉල්ලන්න 9 වසර පුරවැසි අධ්‍යාපනයේ ටියුට් එක දෙන්න කියලා හරිද නැත්තම් සර් මට ටියුට් එක වන්නකෝ කියලා එහෙම කියන්න එපා මොකද මම දන්නේ නැහැ මොකා ඉල්ලනවද කියලා අර මොන පන්ති මං පුතේ සෑහෙන පන්ති ටිකක් කරනවා ආ ඉතිහාසය උගන්වනවා 6 7 8 9 උගන්වන පුතේ පුරවැසි අධ්‍යාපනය ඊපස්සේ 9 10 11 ඉතිහාසය උගන්වන ඊට පස්සේ A level දේශපාලන විද්‍යාව උගන්වනවා හරිද ඒ නිසා ශ්‍රේණිය සහ විෂය හරියටම කියලා හරි ශ්‍රේණිය සහ විෂය හරියටම කියලා ඉල්ලන්න පුතේ නෝට් එක හරි සමාජ සුරක්ෂිතතාවයේ ඇති කිරීම කෙරෙහි සමාජ සුරක්ෂිතතාවයේ ඇති කිරීම කෙරෙහි සමාජ සුරක්ෂිතතාවයේ ඇති කිරීම කෙරෙහි ආගමික ආයතන මගින් විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි යහපුරුදු ඇති කිරීම සහ යහපුරුදු ඇති කිරීම සහ යහපුරුදු ඇති කිරීම සහ සාර ධර්ම තුලින් සාමකාමී සමාජයක් ගොඩනැගීම ආගමික ආයතනවල කාර්යවේ
ආගමික ආයතනවල කාර්ය වේ. සෑම ආගමකම අරමුණ වන්නේ සෑම ආගමකම අරමුණ වන්නේ යහපත් පුරවැසියන් ලෙස සාමයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් සාමයෙන් සහයෝගයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමට කටයුතු කිරීමට මග පෙන්වීමයි මීට අමතරව මීට අමතරව වෙනත් ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කිරීම කටයුතු කිරීමට මග පෙන්වීම තුලින් විශාල කාර්යභාරයක් ආගමික ආයතන මගින් සිදු කරයි ආගමික ආයතන මගින් සිදු කරයි
එමනිසා ආගමික ආයතන යනු ආගමික ආයතන යනු එමනිසා ආගමික ආයතන යනු එමනිසා ආගමික ආයතන යනු ආගමික ආයතන යනු සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි වැදගත් කාර්යයක් සිදු කරන ආයතනයකි වැදගත් කාර්යයක් සිදු කරන ආයතනයකි වැදගත් කාර්යයක් සිදු කරන ආයතනයකි ඒවා පහත පරිදි පෙන්වා දීමට හැකිය ඒවා පහත ඒවා පහත පරිදි පෙන්වා දීමට හැකිය 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 හරි එතකොට මේ ආගමික ආයතන කියලා කියන්නේ පුතේ මේ සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි ප්‍රධානතම කාර්යභාරයක් සිදු කරන ආයතනයක් තමයි මේ ආගමික ආයතන කියලා කියන්නේ මේ ආගමික ආයතන වගින් සමාජය තුළ අපි මේ ජීවත් වෙන සමාජය තුළ සමාජ සුරක්ෂිතතාවය පවත්වාගෙන යන්න විශාල කාර්යභාරයක් සිදු කරනවා අපි පුතේ ඒවා එකින් එක ලියමු සහ එකින් එක පැහැදිලි කරගමු හරි පළවෙනි එක ලියා ගන්න පුතේ යහපත් ආකල්ප ඇති කිරීම සර් පහලින් පහල ලියා ගන්න. ඔව් පුතේ. යහපත් ආකල්ප ඇති කිරීම. 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 යහපත් ආකල්ප ඇති කිරීම යහපත් ආකල්ප ඇති කිරීම යහපත් ආකල්ප ඇති කිරීම සද්දේ වරිස්තරේ වෙනවා මොකද පුතේ කිව්වේ මොන හරි කිව්වද නැහැනේ යහපත් ආකල්ප ඇති කිරීම පුතේ මේ ආගමික ආයතන මගින් ආගමික ආයතන මගින් පුතේ මේ සිදු කරන ප්‍රධානතම කාර්යභාරයක් තමයි මේ මිනිස්සුන්ගේ යහපත් ආකල්ප ඇති කරනවා අපේ මිනිස්සු ඒවා හරියට ක්‍රියා කරන්නේ නැති එක වෙනම කතාවක් හරිද හරිද ඒ වුණාට යහපත් ආකල්ප අපිට ආගමික ආයතන තුලින් කියලා දෙනවා මොනෝද මේ තියෙන යහපත් ආකල්ප මිනිස්සුන්ට තියෙන්න ඕනි යහපත් ආකල්ප මෙහෙම අපේ රට තුල මේ යහපත් ආකල්ප මිනිස්සුන්ගේ යහපත් ආකල්ප වැඩි දියුණු වෙලා නැති නිසා තමයි තාමත් මේ අපේ රට දියුණු වෙමින් පවතින රාජ්‍යයක් වෙලා තියෙන්නේ මුලින්ම පුතේ අපි අණු හදන්න කලින් තමන් තමන් හැදෙන්න ඕනි අපේ ඇතුලේ තියෙන අපේ ආකල්ප වැඩි දියුණු කරන්න ඕනි අපි අනිත් මිනිස්සුන්ට හිතන්න ඕනි
අපි අපි ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. හරිද? අපි අපි ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. අපි හිතන්න ඕනි පුතේ අනිත් මිනිස්සු ගැන. හරිද? එතකොට අපි මොනවද තියෙන අපේ දියුණු කරගන්න ඕනි ආකල්ප මොනවද? අපේ දියුණු කරගන්න ඕනි ආකල්ප මොනවද? අපි පුතේ කොහේ හරි ස්ථානයකට ගියොත් එහෙම හරි අපි අපේ ආකල්පයක් ඇති කරගන්න ඕනේ අපි ඒ ගිය පිළිවෙලට අපේ වැඩේ කාර්යයන් සිදු කරන්න නැත්තම් පුතේ යනවා කොහෙද ඒජි ඔෆිස් එකට යනවා වැඩක් කරගන්න ඒක ගියාට පස්සේ කට්ටිය බෝසට කෝල් වෙන්නකොට අපි අඳුරෙකට කෝල් එකක් දීලා ගිනා මේ මචං මේ මම ආවා මේ වැඩක් කරගන්න අර කට්ටිය සෙනග ඉන්නවා ඒ නිසා ඉක්මනට මේ මගේ වැඩේ කරලා දීපන්කෝ අන්න ඕක හරියන වැඩක්ද ඕක හරියනවද ඔය වැඩේ එතකොට අර අයින්සල් මිනිස්සු ටික උදේ ඉඳන් පාන්දරේ ඉඳන් ඇවිල්ලා පෝලිං ගාන ඉඳලා වැඩේ කරගන්නවා අපි මේ හොඳට දෙකේ දාලා බුදියගෙන ගිහිල්ලා හරිද අනිත් මිනිස්සුන්ට පරක්කු වෙලා ගිහිල්ලා අනිත් මිනිස්සුන්ට කලින් ගිහිල්ලා වැඩේ කරගන්නේ ඒව පුතේ මහ ජරා වැඩ එව්ව නිකන් හරියන වැඩ නෙමෙයි ඊට පස්සේ ඊට පස්සේ කොහේ හරි අපි වහක රජයේ ආයතනයක වැඩ කරනවා කියලා හිතමු මේ කොහේ හරි ආයතනයක අපි වැඩ කරනවා නම් රජයේ ආයතනයක සහ පෞද්ගලික ආයතනයක අපි වැඩ කරනවා හිතමු මම ડોක්ටර් කෙනෙක් කියලා හරි එතකොට හොස්පිටල් එක ඉස්පිරිතාලයට එනවා මගෙන් බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට හොස්පිටල් එකට ආවට පස්සේ මම එතෙන්දී වැඩි ගණන් ගන්නෙත් නැතුව මොකද වෙන්නේ වුණද වෙන වෙන ඉලා දෙන්න යන් ඉතින් අරගෙන ගන්න हरियाणा එහෙම නැත්නම් ටියුෂන් අපි හිතමුකෝ ඉස්කෝලේදී ඉස්කෝලේදී දැන් හිතනවා මම ඉස්කෝල ගුරු කෙනා ඉස්කෝල ගුරු නෙමෙයි හරි මම ඉස්කෝලේදී පුතේ ළමයට මගේ පන්තියේ ඉන්න ප්‍රයිවට් ක්ලාස් වලද එයි තමුසේ හැම වෙලේම දන් කරනවා ගන්න කන බැලෙන්න ලකුණු අඩුවෙන් දෙනවා පේපර් ලකුණු අඩුවෙන් දෙනවා මගේ පන්තියේ නෙවෙන්නට ප්‍රයිවට් ක්ලාස් නෙවෙන්නට අම්මා ලකුණු වැඩියෙන් දෙනවා හොඳ පුතා කියලා ඔළුව අත ගන්නවා එවුවා හරියන්නේ නැහැ. හරිද? ඒක හරියන්නේ නැහැ පුතේ. ඒක මහා පීචන වෙන්න. වැරද්ද කරු පුතේ පන්ති එනවද අර වෙනවද මේ වෙනවද කියලා හරිය නැහැ. තෑන් තෑන් ගාලා දෙන්න ඕන. හරිද? හරිද? පන්ති ආවන් දෙකත් හොඳට කරනා ඩියමයි පුතේ සුපිරි. නෝ ඒ වගේ කිරීමක් තියෙන්න ඕනි. අපි අපේ ආකල්ප වැඩි දියුණු කරගන්න ඕන. අපි අපේ ආකල්ප වැඩි දියුණු කරගන්න ඕන. ඒ තමයි අපේ මුදා ආකල්ප. सिस्टम चेंज करने होने ओ बुते सिस्टम में का चेंज करने होने सिस्टम चेंज करने होने अपे आकल पापी बैठी दूर मुलीन में अपी अपी है दिले इंडोनी अपे आकल पर बैठी दूर उनु कर गन डोनी ऐहम अपी आकल पर बैठी दूर उनु किरी मगे ना अपे टक कियला देना आये तने अब कमाए प्रदान आये तने अब बॉर्ड पास पे ना आगमिक आयतन अनेक मिनी सुगे ना हितान डोना अपे देवा आगमिक आयतन तुलीन कियला देना ये अपे आगमिक आयतन तुलीन කියලා දෙනවා පැහැදිලි වුණාද ඒක දැන් යහපත් ආකල්ප වැඩි දියුණු කර ගැනීම කි පැහැදිලි වුණාද දැන් ඔව් සර් ඔව් සර් ඔව් සර්
සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි පහසලෙන් ඉටුවන කාර්යභාරය කරා සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි පහුලෙන් ඉටුවන කාර්යභාරය කළා හරි ඒ ටික මුදේ මම කරලා තියෙන්නේ හරි ලියාගන්න එක යහපත් ආකල්ප ඇති කිරීම දෙවනි එක ලියාගන්න පුතේ විනය හා ශික්ෂණය ඇති කිරීම විනය හා ශික්ෂණය මේ අපිට ආගමික ආයතන තුලින් පුතේ අපිට විනය කියලා දෙනවා හා දහම් පාසල් තුලින් එහෙම අපිට මේ ඉන්න ඕනි විදිය තැනක ගිහිල්ලා හැසිරෙන්න ඕනි විදිය හරියට කියන්නේ චූටි කාලේම කියලා දෙන්න දෙකේදී ওই දහම් පාසල් වලදී හරියට තැනක ගිහිල්ලා හැසිරෙන්න ඕනි විදිය දහම් පාසල කොහොමද හැසිරෙන්න ඕනි ඒක පුතේ මමත් කියලා දෙන උගලට තැනක ගිහිල්ලා හැසිරෙන්න ඕනි විදිය මමත් කියලා දෙන ඕනි මමත් උගලට නිතරමගේ මම ඉතිහාස පන්තියෙන් මම වැඩි කියන්නේ නැහැ නම් පුරසි අධ්‍යාපන පන්තියෙන් උගලන්ට කියනවා හා හැසිරෙන්න ඕනි කොහොමද කියලා හා හරිද එතකොට පුතේ මේ අපිට ආගමික ආයතනය තුලින් විනය සහ ශික්ෂණය පිළිබඳව කියලා දෙනවා ආගමික ඒක මේ පන්සලට විතරක් අයිති දෙයක් නෙමෙයි හා පන්සලෙන් ඉතලක් කරන දෙයක් නෙමෙයි හා Hindu කෝවිල මගින් ඒ වගේම ක්‍රිස්තියානි පල්ලිය මගින් මුස්ලිම් පල්ලි මගින් මේ සියල්ලංගෙම පුතේ ඒවා කියලා දෙනවා හා මුස්ලිම් අයට මුස්ලිම් දහම් පාසල් තියෙනවා ඔගොල්ලෝ අහලා තියෙනවද මුස්ලිම් අයට මුස්ලිම් දහම් පාසල් තියෙනවා කියලා ඔගොල්ලෝ අහලා තියෙනවද නැහැ නැහැ එහෙමකක් තියෙනවා මුස්ලිම් අයට මුස්ලිම් දහම් පාසල් කියන්නේ මුස්ලිම් දහම් පාසල් නෙමෙයි මුස්ලිම් පාසල් කියන්නේ ඔයගේ ආගම උගන්නන ඒවා තියෙනද ඔයගොල්ලෝ දහම් පාසල් යනවා වගේ ඒගොල්ලොත් යනවා සමහරව හරි අනිත් එළියන පුතේ ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ කියා දීම ආධ්‍යාත්මික වර්ධනයට ආධ්‍යාත්මික සංවර්ධනයට ආධ්‍යාත්මික ආධ්‍යාත්මික සංවර්ධනයට ඒ කියන්නේ අපේ මේ සිත හර අපි පාලනය කරගන්න ඕනි කොහොමද අන්නේ ඔබතේ මේ ආගමික ආධ්‍යාත්මික සංවර්ධනය තුලින් අපිට කියලා දෙනවා මේ ආගමික ආයතන තුලින් හරි ගුණගරුක පුරවැසියන් බිහි කිරීම 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 ගුණගරුක පුරවැසියන් දී මේක පැහැදිලි කරන්න ඕනේ නැහැ නේ පුතේ ඒවට ඔක්කොම අදාළයි නේ ගුණගරුක වෙන්න ඕනේ නේද දන්නවනේ ගුණගරුක පුරවැසියන් බිහි කරනවා කරන්න දව කරා අනිත් එක තමයි මධ්‍යසාර මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව පහදා දී පහදා දී එයින් මුදවා ගැනීම මද්දසාර මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව පහදා දී
එයින් මුදවා ගැනීම මද්දේශාර මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව පහදා දී එයින් මුදවා ගැනීම මද්දේශාර මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව පහදා දී එයින් මුදවා ගැනීම මද්දේශාර මද්ද්‍රව්‍ය භාවිතේ ආදීනව පහදා දී එයින් මුදවා ගැනීම එයින් මුදවා ගැනීම හරි එතකොට පුතේ මේ පන්සල් අර පන්සල් ඒ වගේම පුතේ Hindu කෝවිල් ඊපස්සේ ක්‍රිස්තියානි පල්ලි හරිද ඒ වගේම මුස්ලිම් පල්ලි තුලින් මේ මද්ද්‍රව්‍ය මද්දේශාර භාවිතේ ආදීනෝ පිළිබඳව කියලා දෙන්න එව්ව බිව්වොත් මොනවද වෙන්නේ එව්ව පාවිච්චි කරොත් මොනවද වෙන්නේ ආ ඒව තුල පුතේ කියලා දෙනවා ඒව පහදලා දෙනවා ආ ඔගොල්ලෝ අහලා තියෙනවනේ ආ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නොකල යුතු වෙලඳාම් පහක් පිළිබඳව ආ ඒකේ තියෙන එකක් තමයි මොකක්ද ආ මද්ද්‍රව්‍ය මත්පැන් සහ මද්ද්‍රව්‍ය වෙලඳාම ඒක පුතේ එපා කියලා තියෙන බුදුරජාණන් වහන්සේ බෞද්ධ ආගම වගේ අපිට ඒක කියලා දෙනවා හරිද ඒ වගේම මේ පන්සිල් පද පහෙන් අවසාන එක තියෙන මොකද්ද සුරාමේරය මජ්ජපමා දස්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින මත්පැන් භාවිතයෙන් වැළකී සිටිනවා කියලා අපි ඒවදී කියලා ඒකදී අපි කියනවා එතකොට මේ ආගමික ආයතන තුලින් තමයි අපිට ඒව කියලා දෙන්නේ ආ අපිට ඒව ආදීනව කියලා දෙනවා ආදීනව පහදලා මේ ආදීනව අපිට පැහැදිලි කරලා දෙනවා ආ ඒ වගේම පුතේ මේ මද්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඇබ්බැහි වූවන්න එයින් මුදවා ගන්නවා පුතේ සමහර ආගමික ආයතන තුලින් ඒගොල්ලන්ම ගෙනල්ලා ඒගොල්ලන්ම තියාගෙන ඉඳලා ඒගොල්ලන් මේ පාන්සල් ඇතුල් වල බණ භාවනා කටයුතු කරවනවා හරිද ඒගොල්ලන්ට පුතේ ධර්මයේ පිළිබඳව කියලා දෙනවා ඔය කියන්නේ පුනරුත්ථාපන කඳුරු තියෙනවා පාන්සල් වල හරිද එතකොට එන්නේ වගේ දේවල් පාස් මේ පාන්සල් තුලින් සිදු කරනවා ආගමික ආයතන තුලින් සිදු කරනවා හරි මේක පැහැදිලිද එතකොට මධ්‍යසාර මද්ද්‍රව්‍ය භාවිතය ආදීන පාදා දී එයින් මුදවා ගැනීම හරි අනිත් එක කියන්න පුතේ සමාජ විරෝධී හා විසමාචාර ක්‍රියාවල අහිතකර බලපෑම් අවබෝධ කර දී මහා ඉන් මුදවා ගැනීම ඔන්න ලියා ගන්න සමාජ විරෝධී හා සමාජ විරෝධී හා විසමාචාර ක්‍රියාවල විෂමාචාර ක්‍රියාවල සමාජාර ක්‍රියා සමාජ විරෝධී ක්‍රියා හා විෂමාචාර ක්‍රියාවල අහිතකර බලපෑම් අවබෝධ කර දී මහා අහිතකර බලපෑම් අවබෝධ කර දී මහා ඉන් මුදවා ගැනීම ඉන් මුදවා ගැනීම ඉන් මුදවා ගැනීම හරි සමාජ විරෝධී හා විසමාචාර ක්‍රියාවල අහිතකර බලපෑම් අවබෝධ කර දී මහා ඉන් මුදවා ගැනීම
इन मुदवा गनीम अनितर यान पुते अनितर लिया करने सहायोगी ताबे हाँ उपतारे हुरु किरीम सहायोगी ताबे सा सहयोगितावे सह उपकार्य पहेदिलि किरीम सहयोगितावे सह उपकार्य पहेदिलि किरीम आगमिक आयतन तुलिन मे समाग समाज सहयोगिता उपकार मे समाज सहयोगिता मुखद කාටද කියන්න පුළුවන් සමාජ සහයෝගීතාවය කියලා කියන්නේ මොකක්ද කියලා සමාජ සහයෝගීතාවය සමාජයේ එකමුතු බව ආ එකමුතුකම කියලා කියන්නත් පුළුවන් එක එක සමාජ තුල ඇති බැඳීම එක එක සමාජ තුල අන්‍ය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම एक एक समाज तो लेती बैठी हैं। नए रुद्राओं कर में सहयोगी इन कटेटी। आह हरी एवा हरी एवा हरी। समाज ये तुला जीवन पे ना मिनिसुन में एकीनिका समगर अर्थ एकीनिका समगर सामग्री सामे युक्त व क्रमय දැනුත් තියෙන සමහර ප්‍රදේශවල අත්තම් ක්‍රමයේ අත්තම් ක්‍රමයේ මොකද්ද මේ අත්තම් ක්‍රමය කියලා කියන්නේ අනේ කියලා පඩියක් යම් කිසි ගානක් දීලා උදව් ගානක් අම්මට ඉරියක් උසල්ලි දෙනවනේ ඒක හරියට අනිත් කෙනා අනිත් කෙනාගේ පමද වැඩ කිරීම කිලෝමීටර් කිරීම අනිත් අයගේ උඩු වල වැඩ කිරීම उपकार उदव करना उपकार අත්තම වැඩ ඉන්නේ සමන් කුඹර වැඩ කිරීමට උපකාරී වෙච්ච කට්ටිය ඉන්නවා මොකද පුතේ අර කියන්නේ පුතා කියන අපමට තමන් අනු වෙන කෙනෙක්ගේ කුඹුරේ වැඩ කරලා තමන්ගේ කුඹුරේ වැඩ කිරීමට ඒ කට්ටිය එනවා ඒක හරි කියන භාෂාවෙන් කිව්වා පුතේ අත්තමට වැඩ කරනවා කියලා කියන්නේ හිලව්වට වැඩ කිරීම අහන්නකෝ ඒක ලස්සන වචනේ අහන්නකෝ එනවා හරිද ලස්සන වචනේ අහන්නකෝ දැන් ඔයාලා ඒක හරි හරි අවුල නැහැ ඒවා හරි අර නිකන් ගොඩක් හරි කියපු හරි උත්තරත් තිබ්බා සමහර අය ගෑවි නොගෑවි යන උත්තර දෙනවා හරි ගානට එනවා හොද ක්‍රිකට් මැච් වල වගේ හතර ගාවට මහැල මුකෙක් කරගෙන අල්ල ගන්නවා වගේ ලයින් එකක් යන්නේ යන්නේ නැහැ සෙන්චරි යන්නේ මේක යන්නේ හරි
එකට කියන ලස්සන වචන තමයි මොකද ශ්‍රමය වුවමාරු කර ගැනීම ශ්‍රමය වුවමාරු කර ගන්නවා එතකොට මේකෙදි කිසියම් මුදලක් අය කරන්නේ නැහැ මුදලක් අය කරගන්න දැන් හිතන්නකෝ අද පුතේ මගේ කුඹුරේ ගොයම් කපනවා අද මගේ කුඹුරේ ගොයම් කපනවා එතකොට මගේ කුඹුරට මේ අල්ලපු කුඹුරවල කුඹුරු යායවල වල තියෙන අනිත් කට්ටිය ඉන්නවා කවුද ආ නදීනිගේ කුඹුර තියෙනවා හා ඊට පස්සේ කෞෂිකාගේ තියෙනවා හරිද ඊට පස්සේ එරන්දිකාගේ තියෙනවා ශවීන්ගේ තියෙනවා එරන්දිකගේ තියෙනවා හරිද එතකොට ඔන්න ඔය කියන සෙට් එකම පුතේ අද මගේ කුඹුරට එනවා මගේ කුඹුරේ ගොයම් කපන්න තේරුණාද හරි හෙට පුතේ ගොයම් කපනවා එරන්දිකගේ කුඹුරේ හරිද එතකොට මේ අදාපු සියලු දෙනාම මමත් එක්ක සියලු දෙනාම මෙන්න මේ කියන එරන්දිකගේ කුඹුරට යනවා මොකක් සඳහාද ගොයම් කපන්න ඊට පහුවදා තියෙනවා තව කෙනෙක්ගේ සවීන්ගේ ආ එතකොට අපි ඔක්කොම සෙට් එක එකතු වෙලා අනිද්දාට යනවා එයාගේ කුඹුරේ ගොයම් කපන්න එතකොට අපි මෙතනදී මොකද්ද කරගෙන තියෙන්නේ ආ කිසිම මුදලක් දීලා නැහැ කාටවත් කිසිම මුදලක් දීලා නැහැ හැබැයි අපි මාරු කරගෙන තියෙන්නේ මොකද්ද ශ්‍රමය අපි මෙතනදී ශ්‍රමය වුවමාරු කරගෙන තියෙන්නේ හරිද එතකොට අපි සහයෝගයෙන් යුක්තව තමයි කටයුතු කරලා තියෙන්නේ එකිනෙකාට උපකාර කරගනිමි ඇයි දෙයියනේ මෙච්චර මම කෑ ගහලා එහෙට මෙහෙට ගිහිල්ලා කොහොම ඈනුන් යවන්නේ මටත් දුක හිතෙනවා මගේ පන්තිය මෙච්චර කම්මැලිද කියලා කම්මැලිද පන්තිය කම්මැලිද තුන නිකන් පුරශිය අධ්‍යාපනය නිකන් පන්ති ඉගෙන ගන්න නිකන් මේ නිදි පෙත්තක් දෙනවා නිදි පෙති 10ක් විතර එකට දාලා දෙනවා වගේ එකක් තියෙනවද නෑ නේ නෑ සර් නෑ නේ එහෙමයක් නෑ පුරවැසි පන්ති දෝද ඉතිහාස පන්ති දෝද කොහොමද දැන් එකක් කියන්න ඕන දෙකෙන් එකක් කියන්න इतिहास ජීවිතය පිළිබඳ සුභවාදී නිවැරදි දැක්මක් ඇති කිරීම ජීවිතය පිළිබඳව සුභවාදී ජීවිතය පිළිබඳ සුභවාදී ජීවිතය පිළිබඳ සුභවාදී ජීවිතය පිළිබඳ සුභවාදී නිවැරදි දැක්මක් ඇති කිරීම නිවැරදි දැක්මක් ඇති කිරීම ජීවිතය පිළිබඳව සුභවාදී නිවැරදි දැක්මක් ඇති කිරීම සුභ අපි ජීවිතය තුල අපි කියන්නේ අපි මෙහෙම ජීවත් වෙද්දී පුතේ අපි හැම දෙයක්ම සුභවාදීව තමයි හිතන්න ඕනේ සුභවාදී නැත්තම් අර අර ගලිවර් එකේ ඉන්න අර පොඩි අඟුරු මිට්ට වගේ මම කිව්වේ ඕක හරියන්නේ නැහැ ඕක හරියන්නේ නැහැ ඕක හරියන්නේ නැහැ මම කිව්වොත් ඕක හරියන්නේ නැහැ හරියන්නේ නැහැ අසුභවාදීව හැම දෙයක්ම හිතලා හරියන්නේ නැහැ ආ ධනාත්මකව පොසිටිව් තින්කින් හරිද අපි ධනාත්මකව තමයි හැම දෙයක්ම හිතන්න ඕනි ඍණාත්මකව නෙමෙයි ආ මට හොඳට මේසරේ එක්සෑම් එකට ලකුණු ගන්න පුළුවන් මට ඉංග්‍රීසි විෂය අමාරු නෑ මට ලේසි ඉංග්‍රීසි විෂය
මට ගණන් විෂය ලේසි නැත්තම් සම්මෝ ගණන් හදන්න බෑ දෙයනේ පා වෙනවා ගුණ කරන්න බෑ කුලක එපා වෙනවා ජාමිතිය එපා එහෙම කියලා හරියන්නේ නැහැ අපි හැම දෙයක්ම පුළුවන් අපි හැම දෙයක්ම සුභවාදී අයියෝ ඉංග්‍රීසි එපා වෙනවා දෙයනේ මොකට මේ සුද්ධ ඇවිල්ලා මේ ඉංග්‍රීසි භාෂාව හොයාගත්තද දන්නේ නැහැ දෙයනේ එහෙම හරියන්නේ නැහැ අපි ඒක ඉගෙන ගන්න ඕන අපි ඒක සුභවාදීව අවුලන්නේ ඉංග්‍රීසි කියලා අපි හිතන්න ඕනේ ආ ඉංග්‍රීසි කියලා කියන්නේ මේ ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ජාත්‍යන්තර භාෂාව මේක ඉගෙන ගන්න ඉතාමත් වටිනවා මොකද අපිට ඕනෑම තැනකට ගිහිල්ලා බය නැතුව කතා කරන්න පුළුවන් ඕනෑම රටක ගිහිල්ලා ජීවත් වෙන්න හැකියාව තියෙනවා අපි මේ විශ්වය හරියට ඉගෙන ගන්න හරිද අන්න ඒ වගේ හරිද ධනාත්මකව හිතන්න ඕනේ නැත්තම් එදා ඉඳලා අපේ සිංහලයෝ සටන් කරේ මේ මේ මොකද අධිරාජ්‍යවාදීන් අපේ මෙරටින් පන්නා හරින්න ඒ නිසා අපි තාමත් ඒකට විරුද්ධයි ඒ නිසා මම කියමු ඉගෙන ගන්න නැහැ එහෙම කියලා හරියන්නේ නැහැ එවගිල හරියන්නේ නැහැ හරිද මොකද මේ අපි මේ සමා මේ අපි මේ ජීවත් වෙන සමාජය පුතේ අපි දැන් මේ ජීවත් වෙන්නේ හරිද අපි මේ සමාජය තුල ජීවත් වෙන්නේ හරිද මේ අපි මේ ලිඳක අත් ජීවත් වෙන වගේ ජීවත් වෙලා හරියන්නේ නැහැ ආ ලිම් මැඩි වගේ ලිම් අත්ව ජීවත් වෙලා හරියන්නේ අපි මේ ලිම් කටෙන් ගොඩ ඇවිල්ලා මේ ලෝකය ගැන බලන්න ඕන ආ අර නැත්තම් අනේ ඇති අනේ මම මේ තරම් ඉගෙන ගත්ත ඇති අනේ 11 වසරට ගියාම ඇති මොකටද බං අපි මේ මැරෙනවනේ දෙයියනේ කියලා එහෙම හරියන්නේ නැහැ අර මැරෙනවනේ දෙයියනේ තව ටික කාලෙකින් ඉඳ මොකටද මේ අපි මේ ඉගෙන ගන්න මෙච්චර දෙයියනේ මේ බත් කටක් කා ගන්නනේ බත් තේලක් කා ගන්නනේ මේක එහෙම හරියන්නේ නැහැ අර අපි මේ සමාජය තුල ජීවත් වෙද්දි මේ ධනාත්මකව හිතලා ජීවත් වෙනවා අපි යන්න ඕනේ සුපිරිම තැනකට අපිට යන්න පුළුවන් ඒ තැන මට අනාගතයේදී අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් අපිට මට අනාගත අපිට මේ මට අනාගතයේදී හරිද මට අනාගතයේදී අනිවාර්යෙන්ම ෆයිලට් කෙනෙක් වෙන්න පුළුවන් මට අනාගතයේදී හරි මට අනාගතයේදී අනිවාර්යයෙන්ම හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන් මට අනාගතයේදී අනිවාර්යයෙන්ම software engineer කෙනෙක් වෙන්න පුළුවන් අපි හැමලේම සුබවාදී අයියෝ ඒ පාරණයි ඉගෙන ගන්න බෑ අනේ ඔය දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉවරියන්නේ නෑ අපිට මොකද්ද අපිට පාස අපිට පන්සල් තුනේ අපිට ආගමික ආයතන තුනේ මොකද්ද හැම දෙයක්ම සුබවාදීව හිතනවා හැම දෙයක්ම සුබවාදීව සුභවාදීව සිදු කළ යුතු ආකාරය පිළිබඳව කියද දැන් බුදුරජාණන් වහන්සේ පුතේ එයා අදිෂ්ඨාන බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානය කරගත්තා අනිවාර්යයෙන්ම බුදු වෙනවයි කියන්නේ හරි ඒතොර දැන් බුදුරජාණන් වහන්සේ වන්ද සිදුවත් බෝසතාණන් වහන්සේ හරිද ගීගේ අතහැරලා භාවනා කරන්න කියපු වෙලාවේ අයියෝ දන්නම් ඇති අනේ භාවනා කරලා නිවන් මේ බලන් බුදු වෙන්න ඕනේ නැ මං යනවා කිව්වා කියලා ගියා නම් හරිද හරිද මං යනවනේ ගෙදර කියලා ගියා නම් හරි අපිට මේ බුද්ධාමද නැහැ හරි අනේ මට කම්මැලි අනේ මේ භාවනා කරන්න මට බෑ බුදු වෙන්න එපා වෙනවා කන්නේ නැහැ හරියට අධික දුෂ්කර දා දෙනවා මේ ශරීරයට එපා වෙනවා කරන්න බෑ අනේ ගෙදර ගිහිල්ලා රද සැප විඳිනවා මොන රෙද්දක් දන්නේ මේක කියලා ගෙදර ගියා නම් අද අපිට බුද්ධාම හරි එතකොට හරි එනිසා පුතේ අපි හැම දෙයක්ම හිතන්න ඕනි සුභවාදී හැම දෙයක් හිතන්න ඕනි සුභවාදී තේරුණාද පැහැදිලිද ඒවා ආගමික ආයතන තුලින් කියන ආගමික ආයතන තුලින් කියලා දෙන්නේ නැද්ද ආ ඒවා කියලා දෙනවන්නේ ආ සුභවාදී හිතන්න ඕනි විදිය ආ අයියෝ බෑ දෙයියනේ එපා වෙනවා මුද සිරිත් පිරිත් ආකල්ප පිළිබඳව කියලා දෙනවනේ පුතේ නේ එහෙම කියලා දෙනවන්නේ එහෙම නොකිය කියා දෙන්න නැතු ඉන්නේ නැහනේ නේ ඕකේ ලියන්නේ ඒක ලිව්වනේ නේ හරි අනිත් එක තමයි තිරසාර සාමය සඳහා කටයුතු කිරීම තිරසාර සාමය
තිරසාර සාමය සඳහා කටයුතු කිරීම තිරසාර සාම අවුලක් නැහැ මේක තේරෙන්නේ තිරසාර සාමය සඳහා කටයුතු කිරීම තේරෙන්නේ ඔව් සර් ඔව් සර් තිරසාර සාමය අවුලක් නැහැ කියලා දෙන්න ඕනේ නැහැ නේ තිරසාර සාමයක් කියන්නේ මොකද කියලා දන්න ඕනේ නැහැ නෑ සර් එහෙනම් මට කියන්න බලන්න තිරසාර කියලා කියන්නේ මොකද්ද කියලා අපි භාවිත කරමින් අනාගත පරපුරටත් ඉතුරු කිරීම කවුද පුතේ ඒ කිව්වේ කවුද ඒ කිව්වේ මට බලන්න බලන්න මූණ පොඩ්ඩක් බලන්න කවුද පුතේ ඒ කිව්වේ අනේ පොඩ්ඩක් කතා කරමු ආ ඉසරාන් ඖෂධයි ආයි කියන්න පුතේ තිරසාර සාමය කියලා කියන්නේ මොකද්ද අපිත් භාවිත කරමින් අනාගත පරපුරටත් ඉතුරු කිරීම ඒක තමයි තිර ඒ පුතාගුවේ හරිද හොඳයි සුපිරි නියමයි කවුද කියලා දුන්නේ කවුද කිව්වේ කියලා දීලා දෙන්නේ කලින් පාඩම් වලදී හම්බුණා ඒ මමද කියලා දුන්නේ නෑ නෑ විද්‍යාව වලට කියලා දීලා තියෙනවා විද්‍යාව වලට ඔව් සර් තිරසාර සාමය හරි පුතේ ඔයා කිව්ව එක හරියටම හරිය හරි මම හොඳයි කියලා කියන්නේ මම කවුද කියලා බැලුවේ මේ මේ කවුද මේ කිව්වේ කියලා බලන තිරසාර සාමය හරි තිරසාර සාමය ඔයා කිව්ව ගොඩ ඔයා පැහැදිලි කරපු තිරසාර සාමය ගැන නෙමෙයි තිරසාර සංවර්ධනය ගැන කියලා කිව්වේ හරිද එතකොට මේ තිරසාර සාමයත් ඒකටම අදාළ කරගන්න පුළුවන් ඒ වචනෙටම අදාළ කරගන්න පුළුවන් සාමය කියන එක අපි දන්නවනේ එතකොට මේ තිරසාර සාමය කියලා කියන්නේ මේ අපිත් සාමය ජීවත් වෙලා ආ මේ කියන්නේ අපි මේ ජීවත් වෙන සමාජය තුලත් මේ සාමයෙන් යුක්තව කටයුතු කරලා මේ අනාගත පරපුරටත් සාමය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම තමයි මෙන්න මේ තිරසාර සාමය කියලා කියන්නේ. ආ නැත්තම් හරිද? පන්සලක් තුලින් කියලා දෙන්නේ නැහැ නේ පුතේ. ආ පන්සලක් තුලින් කියලා දෙන්නේ කියන්නේ කියන්නේ පන්සල නේ ආගමික ආයතනයක් තුලින් කියලා දෙන්නේ නැහැ නේ. තොපි විතරක් සාමයෙන් ඉඳියාම ඇති ඉදිරි පරම්පරාවට සාමය නැති කරලම දාපන්. එහෙම කවුරුත් කියලා දෙන්නේ නැහැ නේ. කිසිම ආගමික ආයතනයක් වයින් කියලා දෙන්නේ නැහැ නේ. අර හැම ආගමික ආයතනයක් අර සෑම ආගමික ආයතනයක් මගින්ම ලයිනගුදේ කවුද මේ අයිෂර් හයි දැනුත් එනවා විශ් 2022 කර විශ් කළා තාමත් හරි මේ දැනුත් ඒ හරි මම මේ බැලුවේ කවුද ඔය දැන් විශ් කරන්නේ හරි එතකොට එතකොට මේ හැම ආගමික ආයතනයක් මගම පුතේ සාමයෙන් යුක්තව කටයුතු කරන ආකාරය පිළිබඳව කියලා දෙනවා ඒ වගේම මේ අනාගත පරපුරටත් සාමය පවත්වාගෙන යන්න ඕනි යවන්න ඕනි කොහොමද කියලා පිළිබඳව මේ ආගමික ආයතන තුලින් පැහැදිලි කරලා සම්ප්‍රදායන් කුරුකිරීමට හා ආරක්ෂා කිරීමට ඉගැන්වීම ආරක්ෂා කිරීමට ඉගැන්වීම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට ඉගැන්වීම හරි ඒක පැහැදිලි කරන්න ඕනේ ඒක දන්න ඕනේ අපේ සිරිත් පිළිත් සම්ප්‍රදායන් හරි තවයක ලියා ගන්න පුතේ ජාතික සමගිය
ජාතික සමගිය ඇති කිරීම සඳහා සහාය වීම ජාතික සමගිය ඇති කිරීම සඳහා සහාය වීම ජාතික සමගිය ඇති කිරීම සඳහා ජාතික සමගිය ඇති කිරීම සඳහා හරි ජාතික සමගිය කියන්නේ මේ රට ඇතුළේ ඉන්න මිනිස්සුන්ගේ මේ ජාතික රට තුළ රට ඇතුළේ ජීවත් වෙන කට්ටියගේ රට තුළ ඇතුළේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සමගිය ඇති කිරීම සඳහා හරිද ඒ පිළිබඳව කරුණු කියලා දෙනවා ආගමික ආයතන තුලින් අපේ ජාතිය මොකක් ශ්‍රී ලාංකික සිංහල සිංහල කියන සිංහල සිංහල කියන සිංහල 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 මෙතන ඉන්න හැමෝගම ජාතිය සිංහලද ශ්‍රී ලාංකික ඔව් සර් ඔව් සර් ඔව් සර් මන්නම් පුතේ සිංහල නෙමෙයි මගේ ජාතිය ඇත්තටම මම හැවිල්ලා පුතේ මගේ ජාතිය තමයි ශ්‍රී ලාංකික ජාතිය මගේ ජාතිය ශ්‍රී ලාංකික ජාතිය මගේ ජන වර්ගය තමයි සිංහල එතකොට නේෂන් නේෂන් කියලා කියන්නේ ජාතියනේ එතකොට ඕනෑම රටකට ගිහිල්ලා හරි දැන් ඕගලන්ට පිට රට ගිහිල්ලා කවරේව what's your nation කියලා හරි කිව්වොත් එම I am Sinhalese කියලා what is Sinhalese සිංහල කවර දන්නේ නැහැ හරි අපේ ජාතිය I am Sri Lankan මම ශ්‍රී ලාංකිකේ I am Indian මම ඉන්දියාවේ කියන්නේ ඉන්දියාවේ එකෙක් කියන්න ඕනි ඉන්දියානුවෙක් කියලා I am කියන්නේ මම ඇමරිකානුවෙක් ඇමරිකාවේ කියන්න ඕනි ඇමරිකානුවෙක් කියලා බ්‍රිතාන්‍යෙක් කියන්න ඕනි මගේ ජාතිය බ්‍රිතාන්‍ය එක රටක් එක ජාතියක් අපේ රටේ ඉන්නේ එක රටක් අපිට තියෙන්නේ එක ජාතියක් අපිට තියෙන්නේ ඒ ජාතිය තමයි ශ්‍රී ලාංකික ජාතිය හොඳට මතක තියාගන්න පුතේ අපේ ජාතිය ශ්‍රී ලාංකික ජාතිය අපේ ජන වර්ගය සිංහල ජන වර්ගය ඔබ හදන්න ඕනේ උපැන්න සාතිකේ श्रीलांकिक श्रीलांकिक जन वर्ग सिंगल होवेवा द्रविड होवेवा मुस्लिम होवेवा बर्ग होवेवा जन वर्ग අපේ ජාතිය මේ අපේ ජාතිය ශ්‍රී ලාංකික ජාතිය. පැහැදිලිද ඒ කාරණාව? ඔව් සර්. හරි. Yes sir. Yes sir. හරි. හරි. ඔව් සර්. හරි. අද මේ දැන් කියලා දුන්න ටික පැහැදිලිද පුතේ ඔයාලට? समाज सुरक्षा समाज जीवन මම ආපහු මලෙන් නම් කියන්නේ
මෙම සමාජය තුල ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම සෑම පුද්ගලයෙකුටම සෑම පුද්ගලයෙකුටම බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමටත් බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමටත් බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමටත් ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමටත් ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමට සමාජයෙන් රැකවරණය සහ සමාජයෙන් රැකවරණය සහ ආරක්ෂාව හිමි විය යුතුය එය සමාජ සුරක්ෂිතතාවය ලෙස පුද්ගලයා හා සමාජය අතර සම්බන්ධතා පුද්ගලයා හා සමාජය අතර සම්බන්ධතා පුද්ගලයා හා සමාජය අතර සම්බන්ධතා සමාජයේ යහ පැවැත්ම තහවුරු වේ
ශක්තිමත් ඌතරමට සමාජයේ යහපැවැත්ම තහවුරු වේ සමාජයේ යහපැවැත්ම තහවුරු වේ සමාජයේ යහපැවැත්ම තහවුරු වේ ශක්තිමත් ඌතරමට ශක්තිමත් ඌතරමට සමාජයේ යහපැවැත්ම තහවුරු වේ සමාජයේ යහපැවැත්ම තහවුරු වේ හරි දුසන්තෝ 59 උണ്ട දැන් ඉන්නේ 60 ගානක් ඉඳියා 59 ඉන්නේ උවමනාවක් නැති අය වෙන්නේ නැති අවුලක් නැහැ හරි එතකොට පුතේ අහන්න හොඳට අහන්න ආ ඔයගලට සමහරට හැම වෙලෙම දැනෙනවා ඇති මම හැම වෙලෙම ඔක් කරේ කියලා කියනවා ඒ පුතේ මගේ හුරු වෙලා තියෙන හැටි මොකද මම ෆිසිකල් ක්ලාස් කරද්දී ඔය හැම වෙලෙම කියන පොඩ්ඩක් ළමයි පොයින් ගිහින් මේ කතා කරනවා කියන එක ක්ලාස් කරද්දී මට දැන් කියවෙනවා ඒ නිසා ඒක වැඩි ගණන් ගන්න එපා ඈ හරි නැත්තම් ඔය හිතයි මේ මයික් උත් ඔෆ් කරලා තියෙන මේ සර් ගාන සර් නයික්ද දන්නේ නැහැ කියලා හරිද හරිද ඒ නිසා මේ ඈ ගාන හැම වෙලේම මේක මොකක් කියලාද දන්නේ මේකට ඒ පුතේ අර මගේ අර මේ ඒක මගේ හැටි ඒ හැටි කියලා දින අර ගොඩක් පුතේ ෆිසිකල් ක්ලාස් කරන නිසා මේ ෆිසිකල් ක්ලාස් කරගෙන අපි හෝල් ක්ලාස් තියෙන හින්දා අපි ක්ලාස් එක කරද්දී හැම වෙලේම මම මොකක් කර වාක්‍ය කියලා කියනවා ඒ ළමයි නිශ්ශබ්ද කරගන්න හරිද ඒ නිසා ඒ සිස්ටම් එක මට මේ ඔන්ලයින් එකේදීත් කියවෙනවා ඒ නිසා ඒක වැඩි ගණන් ගන්න එපා හරි නැත්නම් ඒක අම්මා ඉතින් මේ අහ හැම වෙලේම කොහොමද ගානවා මේකට මේ හරිද මුට නායක වෙහෙලද දන්නේ නැහැ මුට ශිවන්නේ වෙහෙලද දන්නේ නැහැ අපෝ මේක හැම් පිළේම මූස් දානවා හරි මේ එහෙම හිතන්නේ පාන හරි හරි එතකොට පුතේ හරි මේ එතකොට පුතේ දැන් මේ මා මේ සතියේ යන්නේ මේ අපි යන්නේ පළවෙනි සතියනේ මේ අපි ජනවාරි මාසේ පළවෙනි සතිය අදනේ ඔයගලංගම මේ පුරවිසිපන්තියෙන් හම්බුනේ නේ අද හම්බුනේ හරි එතකොට පුතේ සියලු දෙනාම මේ දිගටම මැදින් අතර වෙන්න එපා මේ අයිලෙනින් කොලෙජ් එකේ දිගටම පුතේ 11 වසරට වෙනකම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ ආයතනයත් එක්ක රැඳිලා ඉන්න මොකද මේ අයිලර්නින් කොලෙජ් එක කියලා කියන්නේ මේ ලංකාවේ දැනට තියෙන ඉතාමත් වටිනාම ආයතනයක් තමයි සමාජ සත්කාරatin හරිද ළමයින්ට දෙ ලබා දෙන සමාජ සත්කාරatin ඉහළම ආයතනයක් තමයි මේ අයිලර්නින් කොලෙජ් එක කියලා කියන්නේ ඒක ඕගොල්ලොත් දන්නවා ඇති මොකද පුතේ විෂයන් 10ක් හරිද විෂයන් 10ක් ඉතාමත් සුළු මුදලකට රුපියල් 1000 විෂයන් 10ක් රුපියල් 1000 කියන්නේ එක විෂයකට රුපියල් 100යි හරිද ඉතාමත් සුළු මුදලකට ඕගොල්ලන්ට කරන්න හරිද ඕගොල්ලෝ මේ වගේ වෙන කොයි හරි ආයතනයක් දැකලා තියෙනවා නම් කියන්න බලන්න මේ ආයතන නැහැ හරිද අර විෂයන් 10ක් රුපියල් 1000කට උගන්වනවා හරි ඒ නිසා මේ ආයතන ඉතාමත් වටිනා ආයතනයක් අපි ඔයගලගේ ඒ රුපියල් දාන්න 1000ක් මම එදා ගුවා අර ගන්නේ මේ අපේ තාක්ෂණික වැඩ කටයුතු සඳහා පමණයි අපේ zoom එකට පැකේජ් දාන්න ඕනේ අපිට zoom පැකේජ් තුනක් තියෙනවා පුතේ zoom 1 zoom 2 zoom 3 කියලා හරිද ඒ හැම එකක්ම 300 පාටිසිපේෂන් එක තියෙන කියන්නේ 300ක් ගන්න පුළුවන් හරිද එතකොට අපි ඒවට මාසයක් ගන්න සල්ලි ගෙවන්න ඕනේ එහෙම නැත්නම් 100යි සම්බන්ධ කරන්න පුළුවන් නෑ ඒ වගේම විනාඩි 40කින් කට් වෙනවා හරි ඒ නිසා අපි zoom ආයතනයට අපි මුදල් ගෙවන්න ඕනේ මාසයක් ගන්න හරි අපි ඒවට තමයි ඕගොල්ලන්ගෙන් මුදල් අය කරගන්නේ ඒ වගේම අපි ඕගොල්ලන්ට ටියුට් දෙන්නේ හැමම ගුරුවෙක්ම ටියුට් දෙන්නේ ඒ ටියුට් මේ ටයිප් කරන්න පුතේ වෙනම එකකට දෙන ඒගොල්ලන්ට මුදල් ගෙවන්න ඕනේ ඊට පස්සේ අපේ වෙබ්සයිට් එක ඩිවලොප් කරා අපි වෙබ්සයිට් එක හදන්න ඕනේ ඒ වගේම වෙබ්සයිට් එකට වීඩියෝ අප්ලෝඩ් කරන එකට එක්කෙනාට අපි වෙනම මුදලක් ගෙවන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ يعني අපි ප්‍රචාරණ කටයුතු සිද්ධ කරන්න ඕනේ. හරිද? අන්නේ වැඩ කටයුතු සඳහාම පමණයි ඕගොල්ලන්ගෙන් මේ මුදල් ලබා ගන්නෙ නැත්නම් කිසිම ලැබෙන දෙයක් නැහැ. හරිද? ඒ නිසා පුතේ හරිද? මේ සමාජ සත්කාරයක් විදියට මේක පවත්වාගෙන යන්නේ. ඒ නිසා හරිද? ඒ නිසා පුතේ ඕගොල්ලන්ගේ තව යාළුවෝ ඉන්නවනම් හරිද ඕගලට පින් සිද්ධ වෙනවා ඒ වගේ තව යාළුවෙක් මේ වගේ පන්තිකට සම්බන්ධ කරගන්න. මොකද කිසිම සේත්ම පුතේ ආත්මාර්ථකාමී බුද්ධලයෝ නම් වෙන්න එපා.
පරාර්ථකාමී පුද්ගලයෝ වෙන්න. හා එතකොට දැන් ඕගොල්ලෝ රුපියල් 1000ක වගේ පොඩි මුදලක මේ 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 වර්තමාන සමාජීය ආර්ථික තත්ත්වය ගැන ඕගොල්ලෝ බලන්න. කොයිතරම් දරුණු මේ මේ හාල් කිලෝ එකක් මුද 150 ගානක් 160 ගානක්. දැන් හරි. ඒ නිසා මේ සමාජ ජීවිතේ හැම එක්කෙනාම හරිද? අති දුෂ්කරතා මැද ජීවත් වෙන්නේ. හරිද? හරිද? අති දුෂ්කරතා මැද ජීවත් වෙන්නේ. ඒ නිසා පුතේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරිද මෙතන ඕගලන්ට උගන්වන්නේ හරිද මේ ඕගලන්ට මේ අයිලෙනින් කොලෙජ් එකේ උගන්වන්නේ හරිද එහෙන් මේන් තනතන මේ සුදුසුකම් නැති ගුරුවරු නෙවෙයි සියලු දෙනාම පුතේ හරිද හොඳටම සුදුසුකම් තියෙන සුපිරිම සුදුසුකම් තියෙන ගුරුවරු ටිකක් තමයි ඉන්නේ ආ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා විශ්වවිද්‍යාල උපාධි අරගෙන ඊට අමතර වෙනත් උපාධි කරලා අද සමහර ගුරුවරු මෙතන ඉන්න ගුරු රජයේ පාසල්වල ගුරුවරු අනේ ගුරුවරු සියල්ලම මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න හරිද අති විශාල ළමයි සංඛ්‍යාවක් පවත්වාගෙන යන ගුරුවරු මම තම පාසල් ගුරුවරයෙක් නෙමෙයි ඒවට මම ටියුෂන් එකේ ඉන්න ගුරුවරයෙක් හරිද අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා හරිද එතකොට ඔයාලට පුතේ උගන්වන්න නම් මේ පුරවැසි අධ්‍යාපන උගන්වන්නේ මම එතකොට මේ මම උසස් පෙළ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරේ හරිද උසස් පෙළ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරෙන්ට මේ පුරවැසි අධ්‍යාපනය වගේ විෂයක් උගන්වන කියලා ඒ දෙක පොඩ්ඩ ලාවට වගේ එක සමාන වන යන්නේ නැතින්ද හරිද ඒ නිසා මේ කියන්නේ හැම ගුරුවරයෙක්ම හරිද ඉතාමත් සුදුසුකම් තියෙන ගුරුවරු මේකින් නැත්තම් ආධුනික ගුරුවරු කිසිම කෙනෙක් නැහැ මේ අපේ ආයතනය තුල ඉලුස්ට්‍රේස් ගත්තාම ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න අති දැවැන්ත චරිතයක් රත්නපුර පැත්තේ ඕගොල්ලෝ ඉන්නවා නම් දන්නවනේ පහන් සර්ුත් එහෙමයි දුමිත් මුදුගල සර්ුත් එහෙමයි ආ අපේ ඉංග්‍රීසි මුත් එහෙමයි ආ හරි ඒ හැම කෙනාම පුතේ මේ ටියුෂන් චේ කියන්නේ ටියුෂන් එකේ ඉන්නේ ඒ වගේම රජයේ පාසල් වෙන අති දැවැන්ත ගුරුවරු පිරිසක් ඉන්නේ හරිද ඒ නිසා පුතේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ආයතනයට අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න. අනිවාර්යයෙන්ම මේ ආයතනයට සම්බන්ධ කරන්න. හරි. එහෙනම් පුතේ අපි ආපහු නැවත හම්බ වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා දිනේදී ඉතිහාසයේ පන්ති. මම ඔයාලයි මායි හම්බ. හරි. එහෙනම් ඒ හම්බ වෙනකම් පුතේ සියලුම දෙනාට හරි. ආයුබෝවන්. එල්දක් කියන්නේ ආයුබෝවන්. පරිස්සමින් ඉන්න ජය වේවා. ආයුබෝවන්. I want to. මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් හෙට මම වටිනවා. හැබැයි හරියටම කියන්න කීයද කීයවතරද group එකට දාන්න විදියක් නැහැ පුතේ. අදාළ එක්කෙනා විතරක් කියන්න මොකද group එකේම තනිකට කියන්න උත්තර ගන්නවා.